लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन हिस के स्मूल सिट पोषण एक शक्ति मत कराए මුළු දිවයිනටම ඇඳුර නීතිය ක්‍රියාත්මක වන අද දින ඇඳුර නීතිය කඩකරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. මාස්ක් දාගන්න. මේ වසංගත රෝගෙට කී දෙනෙක් මැරෙනවද? ඇයි මේ පාස් එකක් නැතුව ඔයාලා මේ ගමන් කරන්නේ? මෙහෙමයි මට කරන්න දෙයක් නැහැ. මම ඔයාව ඇරස් කරනවා. කරන්න දෙයක් නැහැ. සමාව දෙන්න පුළුවන් දේවල් තියෙනවා. මහජනයා මෙච්චර මැරෙන කොට කයි ගන්නද? ඔයා පොලිසියට එන්න මම ඇරස් කරනවා. කරන්න පොලිසියට. ඉස්සරහට ගාම. ඇඳුර නීතිය පැවතියද අද විවෘත කර තිබූ මේගමුව ප්‍රධාන මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් වෙළඳාම් කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. අයියෝ කො බ්ලවුස් ආගේ බ්ලවුස් තාන්නේ අය කවුරුත් මාස විතරයි දාන්න පුළුවන් බ්ලවුස් තාන්න කියලා කවුරුත් කිව්වේ නැහැ. බ්ලවුස් තාන්න කිව්වේ නැද්ද කවුද? නෑ නෑ නෑ. බෑනේ බ්ලවුස් තාන්න මාසක කරන්නේ. මිරිහාන පොලිසියේ අතුරුපැදි ඒකකයේ විසින් පන්නිපිටිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙමකදී ජංගම වෙළඳුන්ට අවවාද කරනු ලැබුවා. ගංගල යනකොට කාවයි කියන්නේ නේද? මට සමාවෙන්න මට අපි දැන් අරන් යනවා මහත්තයා. නෑ නෑ නෑ. ගංගල ගන්න කටවල දාගන්න කිව්වා. මම නවතිලා වෙළඳාම් කරන්න කියලා කවුද කියලා බලන්න. මේ මාත් යනවා. යනකම ප්‍රධාන පාර විසුරන්න බෑ මේ ඇඳුමේදී. මෙතන තියන් කරවල කපලා තියෙන්නේ මේ. ආඩ බ්ලවුස් ඉරලා කොච්චර දවස් දාපුවද කියන්නකෝ. අද දාපුවා කියන්න එපා ඕක. මේ අතර මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඇඳුර නීතිය කඩකිරීම හේතුවෙන් පුද්ගලයන් 37572 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බහරට ගෙන ඇති වාහන සංඛ්‍යාව 9650ක්. ව්‍යාජ ලෙස සකස් කරගත් වෛද්‍ය බලපත්‍රයක් මෝටර් රථයක ප්‍රදර්ශනය කර කොළඹ සිට මාතර දක්වා පැමිණි පුද්ගලයෙකු මාලිම්බඩ ප්‍රදේශයේ නිවසක සිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා පොලිස් මාර්ග බාධකවලදී ව්‍යාජ බලපත්‍රය උපයෝගී කරගෙන ඇති අතර වෙද නලාවක්ද මෝටර් රථ ඉදිරියේ තබා තිබුණා. කෙසේ වෙතත් මෙම පුද්ගලයා පැමිණි මාතර මාලිම්බඩ ප්‍රදේශයේ නිවාස දෙකක පුද්ගලින් 5 දෙනෙකු ස්වය නිරෝධායනයට ලක් කිරීමට පීවර ගනු ලැබුවා. මේ අතර පූගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්‍යවශ්‍ය සේවා සඳහා කුඩා ලොරියකට ලබාගත් බලපත්‍රය සහ ලියාපදිංචි අංක තහඩුව වෙනත් ලොරියක සවිකර ගමන් කරන බවට පූගොඩ පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව පූගොඩ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ මණ්ඩාවල පිහිටි ඔහුගේ නිවසේදී. මුස්ලිම් බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන රාමසන් උත්සවයේ අදටදී තිබුණද දිවෙනපුර මුස්ලිම් දේවස්ථාන අද විවෘත කෙරුණේ නැහැ. හිරුගේ පළමු කිරණෙන් රන්වන් වූ දීප්තිමත් සමකට Lever Aish Kaha Face Cream